දෙදා ස්විස්ස අගෝස්තු 21 වන සිකුරාදා අද විශේෂ දවසක් කියලා මම කල්පනා කරනවා. මම අවුරුදු 61 වයස ඇති මහලු කියන්නත් බෑ තරුණ හදවතක් තියෙන මිනිස්සෙක්. මම අද වෙනකොට ගුරු වෘත්තියේ තමයි යෙදී සිටින්නේ. මම කල්පනා කරද්දී මේ ජීවිතය ගැන අපේ ලෝකය ගැන කල්පනා කරනකොට මනසට එන්නේ පිරිමි සහ ස්ත්‍රී අතර තියෙන ලිංගික හැසිරීම ලිංගික ක්‍රියාකාරීත්වය මේ ලිංගික ක්‍රියාකාරීත්වයෙන් පිටට එන්නට කාටවත් බෑ කල්පනා කරලා බැලුවොත් මේ 2020 අගෝස්තු 21 වෙද්දී අවුරුදු 2020ක් පහු ගිහිල්ලා තියෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකයට සම්පාර්ථ වුණාට පස්සේ ඊට පෙර 2535 විතර වර්ෂයක්දී ඊට පෙර බුදුහාමුදුරුවෝ මේ ලෝකයේ පරිසරය කරලා තියෙනවා හැබැයි හැසිරීලා තියෙනවා ජීවත් වෙලා තියෙනවා දැන් බලාගෙන යනකොට මේ ලිංගික ක්‍රියාව පිරිමි ගෑනු ඇසුරුව හිතන්න බැරි කාලයක් දක්වා පස්සට යනවා සත්ත්වලෝකෙත් මේ ක්‍රියාව සිද්ධ වෙනවා කුඹිය අතරත් මේ ලිංගික ක්‍රියාව සිද්ධ වෙනවා හැබැයි අද විශේෂ දවසක් සහෝදර සහෝදරියනි ඒ කියන්නේ මොකද මෙම මේ ලිංගික ක්‍රියාව තුළ ලිංගික අපචාරය සිද්ධ වෙනවා ළමා අපචාරය සිද්ධ වෙනවා මම අද ඔබට අමතන්නේ දරුවෙක් පුතෙක් හැටියට මල්ලිගෙනෙක් හැටියට අයියගෙනෙක් හැටියට ඉන්පසු ස්වාමි පුරුෂයෙක් හැටියට පියෙක් හැටියට මාමා කෙනෙක් හැටියට ව්‍යාපාරිකයෙක් හැටියට අද මම ඉදිරිපත් වෙන්නේ ගුරුවරයෙක් හැටියට මම කුඩා දරුවෙක් හැටියට මමත් ළමා අපචාරයට व्यापारीमा කල්පනා කරගෙන යද්දි මට මතක් වෙනවා මගේ අතින් වුණත් මේ අපචාරය කියන වරද ස්ත්‍රී ගැහණුන්ට විරුද්ධව මිනිස්සුකින් වෙන්න පුළුවන් වරද ඉංග්‍රීසියෙන් අබියුස් කියලා කියනවා වයලන්ස් කියලා කියනවා සමහර විට හස්බන්ඩ් වයිෆ් ස්වාමි පුරුෂයා භාර්යාව අතර කලකෝලහලක් ඇවිල්ලා අඩියක් ගහලා වැඩිපුර අතින් පයින් උද්ඝාණ්ඩ සිද්ධ වෙන වෙලාවල් සමහර ගොඩක් ගෙවල් වල සිද්ධ වෙනවා මම නම් කවදාවත් බිව්වේ නැහැ ඒ වුණාට වේදනාව තරහ එන එක කාටත් සිනා මට තරුණ කාලේදී වැඩි ඉන්නා සමහර විට අතපය විසිවලා ගහපු අවස්ථාවලුත් තිබුණා හැබැයි අද වෙනකොට මේ අවුරුදු 30කට උඩදී සිද්ධ වෙච්ච ඕනෑම දෙයක් දැන් තැන්පත් වෙලා वायसट गिहट वकुट मेम कल्पना कर मट सीवेनवा अभी पिरी हटियट मनुष्य हटियट अपे आसावल हकियावल अवस्थावल हितन देवल कलियुत देवल अभी पालने कर मठ मत और पाल टी मगे हितवत मित्र මම සාකච්ඡා කරද්දි අපි නොයෙකුත් දේවල් කතා කරනෝනේ පිරිමි එකතු වුණා. ඒ කතා කරද්දි මචං ලෙවල් එකේ කතා කරනකොට මගේ යාළුවා කියනවා මචං මාර වැඩක් වුණා මට. මම මොකද්ද? කොහා මගේ ලොකු අක්කගේ දුව මගේ යතට අහු වුණා. එයාගේ තාත්තා එයාව ලිංගිකව අපචාරයට පත් කරනවා. ඒක දැක්කම මගේ යාළුවා කිව්වා මට හිතුණා मगे यागे मसीना मर्रदांडी विला वे आखिर वो एक या
වේදනාව අල්ලගෙන මේ දුව පැත්තකට කරලා අඬගහුවා මොකද්ද මේ ඔබ කරේ මොනවද උනේ මම අම්මට කියන්නේ ඒ දරුවා මගේ යාළුවට කියනවා මාමේ අම්මිට කියන්න එපා ලොකු ප්‍රශ්නයක් වෙයි තාත්තට මට මේක සෑහෙන කාලයක් වෙලා තියෙනවා අම්මි මාමේ මාමිට ඕනේ දෙයක් කරන්න මට අම්මිට නම් කියන්න එපා මගේ මාත් මිත්‍රයා මට කිව්වා මචං මට ඒ වෙලාවේ සංසාරේ එපා වුණා කියලා එයා කිව්වා මං මොනා කරන්නද මම මගේ දරුවට එයාව මම ආදරෙන් බදාගෙන කිව්වා මෙහෙම කරන්න එපා මම තාත්තට ඔබ කතා කරන්න එයාව මම තරවටු කරන්න කවදාකවත් ඔයාලට අත තියන්න එපා එතකොට මේ පොඩි දුව අවුරුදු 11යි කතාව අවුරුදු 15කට උඩදී මේ දරුවා අද අවුරුදු 26ක් වෙලා ඇති මවෙක්ද කියලා මම දන්නේ නැහැ දැන් ඒ වෙනකොට මේ දරුවට මගේ යාළුවා කිව්වා මම මේක ගැන දෙයක් මොනවා හරි කරන්න ඕනේ කියනකොටම මේ දරුවා මගේ යාළුවට කියලා තියෙනවා අනේ මාමා මොහොම කතා කරන්න එපා මගේ ඉස්කෝලේ යන්නේ හොඳ කොළඹ ඉස්කෝලේ ඒ මගේ ඉස්කෝලේ යාළුවා 6-7 දෙනෙක් ඉන්නවා අපි එක ක්ලික් එකේ ඒ ක්ලික් එකේ ඉන්න හැම කෙනාටම මේ වගේ වෙලා තියෙනවා විශේෂ සිද්ධියක් තමයි ඒ ක්ලික් එකේ එක ළමෙක් එයාගේ අම්මා ආර්ථික ප්‍රශ්නෙ හින්දා තාත්තා මැරුණ හින්දා එයාගේ ඒ ළමයාගේ තාත්තා මැරුණ හින්දා ඒ අම්මට මැද පෙරදිග යන්න වුණා රස්සාව කරන්න මේ ළමයා නඩත්තු කරන්න ඒ අම්මා රට ගිහිල්ලා තියෙනවා මේ මගේ යාළුවගේ මේ මිනිපිරිගේ යාළුවගේ සීයලා දෙන්නට බාර දීලා කවුද බාර දෙන්නේ අර මැද ප්‍රතිග ගිය අම්මා ලම් සීයට සීයලා දෙන්න කවුද ඒ මැද ප්‍රතිග ගිය අම්මගේ තාත්තා සහ අර නැති වෙච්ච තාත්තගේ තාත්තා මේ දරුවා කියනවා මගේ යාළුවට මාමි ඒ සීයලා දෙන්න මාරුවෙන් මාරුවට මේ ළමයාත් එක්ක ලිංගික අපචාරයේදීලා හරිම සන්තෝෂයෙන් කාලි ගෙවනවා ඒ කතාව කියනකොට මම හිතාගත්ත මොනවද මේ අපි කරන්නේ අපි සත්තු වගේද හැසිරෙමු මොනවද අපේ ජීවිතවල වටිනාකම මටත් සමහර වෙලට හිතනවා මගේ තරුණ කාලයේ හිතනකොට අපේ ලේ උණු වෙනවා අපේ වොමනාවල් ඇති වෙනවා සිතුවිලි ඇති වෙනවා ආසාවල් ඇති වෙනවා හිතකින් හරි ඇඟිල්ලක් තියලා හරි වැරදි වුණා නම් මම ඒ ගැන පසුතැවිලි වෙනවා මම හිතනවා ජීවිතේට අපි අනාගතය ගැන බලලා අපි ගුරුවරු හැටියට අපි දැනගන්න ඕනේ මනුෂ්‍ය ජාතිය පාලනය කරගන්න අපේ වොමනාව මේ වගේ දේවල් සිද්ධ වෙනකොට මොනවද අපේ අනාගතයට වෙන්න යන්නේ? ඒ දරුවට මොනවද හිතෙන්නේ? මොනවද ඒ දරුවගේ ඊට පස්සේ යාගේ එයා ජීවත් වෙන්නේ මොන වගේ බයකින්ද? මොන වගේ කැක්කුමකින්ද? මොන වගේ ව්‍යුහයක්ද ඒ මනසට එන්නේ? ඒ කුඩා මනසට. එම නිසා අද විශේෂ දිනයක් කියලා මම කිව්වේ සිකුරාදා. අද 21 වෙනි අගෝස්තු මාස 2020 නිදහස් චතුරස්‍රයේදී කැන්ඩල් ලයිට් නයිට් විජිල් එකක් කරනවා 6:00 අද හවස. මේ 6:00 එකතු වෙන්නේ මේ ළමා අපචාරයට විරුද්ධ යම් ප්‍රකාශයක් කිරීමට. එම නිසා ඔබ හිතනවා නම් මේ වැඩේ හරිම වැදගත්. අපි අත උස්සලා කියන්න ඕනේ ඔව් ළමා අපචාරයට විරුද්ධයි. මේ වගේ දෙයක් කවදාකවත් වෙන්න හොඳ නැහැ. මේ වගේ දෙයක් සිද්ධ වෙන්නට යුතු නැහැ. අපි එකතු වෙලා මනුෂ්‍ය ආශාවල් පාලනය කරමු. අපි විවාහ වෙලා ඉන්න භාර්යාව, අපි විවාහ වෙන ස්ත්‍රිය ආදරයෙන් බලාගෙන දරුපවුල නඩත්තු කරගෙන සුන්දර අනාගතයක් මේ පුංචි ලංකාවේ අපට ආදර්ශමත් වෙන්න ඕන. මම හිතනවා ඉස්සරහට සියල්ල සාර්ථක වෙන්න පුළුවන්. එම නිසා මේ අලුත් රජයක් යටතේ අලුත් ක්‍රියාපටිපාටියක් අද urban citizens වලින් තුලින් සිද්ධ වෙනවා. නිදහස් සතුරස්‍රයට අද හවස එන්න 6:00 සිට
candle light vigil එකක් against child abuse වසීරු දිනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙවියන්ගේ රකවරණය වේවා